බණ්ඩාර නායක ජාත්‍යන්තර ගුවන්තොටුප සංචාරකයන් සඳහා විවෘත වීමට තිබුණේ අගෝස්තු 1 වෙනිදා. නමුත් යම්කිසි හේතුවක් නිසා මේ තවමත් විවෘත කිරීමේ හැකියාවක් නැහැ කියලා නිවේදනයක් නිකුත් කළා. අපි ඒ ගැන කතා කරමු. බණ්ඩාර නායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සම්බන්ධයෙන් ඊට ප්‍රථම ඔබ තමා මේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කිරීම නමතක කරන්න එපා. ඉතින් අපි කලින් වීඩියෝ එකක් කරලා අගෝස්තු 1 වෙනිදා අපගේ ඒ සංචාරක හා ගුවන් සම්බන්ධයෙන් අමාත්‍යතුමා විසින් ප්‍රකාශයක් නිකුත් කරා. සංජීව රණතුංග මහතා විසින් අගෝස්තු 1 වෙනිදා කොහොමත් අපි ගුවන්තොටුපළ විවෘත කරන සංචාරකයන් සඳහා කියලා. නමුත් වර්තමානයේ වෙන විට මේ කරන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තින්නේ මොකද WHO නැත්නම් World Health Organization විසින් නිකුත් කරලා තියෙන නිවේදනයක් ඔබ මේ ආකාරයෙන් ගුවන්තොටුපළක් විවෘත කරනවා නම් මේ සඳහා අවශ්‍යය ලබා ගත යුතුයි. නමුත් ලංකාව COVID-19 නැත්නම් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් 100%ක් ජයග්‍රහණය කරපු රටක් විදිහට WHO නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නා බව තවමත් නිවේදනයේ නිකුත් කරලා නැහැ. ඉතින් මේ නිසාම වර්තමාන වෙන විට සංචාරකයන් සඳහා ගුවන්තොටුපළ විවෘත කිරීමේ ගැටලු ඇති වෙලා තිබෙනවා. ඊට අමතර EU නැත්නම් යුරෝප සංගමය විසින් නිවේදනයක් නිකුත් කරන ලිස්ට් එකක්. මේ ලිස්ට් එකේ තියෙන රටවල් වලට අයට පමණයි ඒ යුරෝප සංගමයේ රටවලට යෑමේ හැකියාවක් තියෙන්නේ කියලා. ඉතින් මේ ලිස්ට් එකේ ලංකාව ඉන්නවද නැහැ. තවමත් මේ ලිස්ට් එකේ ලංකාව නැහැ. ඉතින් මේක ප්‍රශ්නයක්. මොකද ලංකාව තමයි රටවල් පහක් අතරින් නිතා හොඳින් නැත්තම් ලෝකයේ තියෙන රටවල්වලදී හොඳම රටවල් පහ අතරට ඇතුළත් වෙලා තියෙනවා මේ කොරෝනා වෛරසය ජයග්‍රහණය කරපු. ඉතින් එහෙම රටකට තවමත් මේ ආකාරයෙන් අවස්ථාව ලබා දීලා නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වේවා නැත්තම් යුරෝප සංගමයේ වේවා මොන් තවමත් අවස්ථාව ලබා දී නැහැ. එම නිසාම අගෝස්තු 1 වෙනිදා සංචාරකයන් සඳහා රට නැත්තම් එයාපෝට් එක විවෘත කිරීම හැකියාවක් නැති බව තමයි ප්‍රකාශ කර තිබෙන්නේ. මීට අමතරව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරන පරිද්දෙන් WHO නැත්තම් World Health Organization එක තවමත් කියන මොනවද නිරෝධායන ක්‍රියාපිළිවෙත් මොනවද සංචාරකයන් සඳහා අනුගමනය කළ යුතු නිරෝධායන පිළිවෙත් මේව මොකුත් සඳහන් කරලා නැහැ. එහෙම තත්ත්වයක් තුළදී මේක සිදු කර ගැනීම හැකියාවක් නැහැ. තවත් දෙයක් තමයි ලංකාවේ දැන් දේශපාලනය ඒ කියන්නේ ඡන්දයක් පැවැත්වීම නේන අගෝස්තු 5 වෙනිදා. ඒත් එක්කම කොහොමද මේ ආකාරයෙන් සංචාරකයන් සඳහා රට විවෘත කරන්න කියන ඒ ගැටලුවක් තියෙනවා. ඉතින් මේ ගැටලු ඔක්කොමත් එක්ක වර්තමාන වෙනකොට ප්‍රායෝගික ගැටලුවක් ඇවිල්ලා තියෙනවා ගුවන්තොටුපළ විවෘත කිරීම. ඉතින් ඔබ කල්පනා කරනවා ඇති අපි මේ ගැන සාකච්ඡා කරලා සංචාරකයන් සඳහා රට විවෘත කරන විදේශගත ඉන්න ශ්‍රී ලාංකිකයන් ඇයි ගෙන්නව ගන්නෙ නැත්ද කියලා. ඉතින් මේ වගේ ප්‍රශ්නක් තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා. ඉතින් මේ වගේ ගැටලු හැම දෙයක්ම විසඳා ගනිමින් ඉස්සරහටයි කියලා අපි විශ්වාස කරනවා රටක් වැදියේ සමස්ත ශ්‍රී ලංකාවම. ඉතින් තවත් මේ ආකාරයේ වීඩියෝ සමග ඔබ හැම බලාපොරොත්තු ඔබ සමග කරනවා ඔබට සුබ දවසක්.